නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේවරුවේ ඉගෙන ගන්න දේශනාවේ නම භාර. මොකද්ද මේ දේශනාවේ නම? මහප්‍රාණ භායන්න භාර. භාර කියන වචනේ තේරුම බර. මොකද්ද මේ වචනේ තේරුම? බර. රහතන් වහන්සේලාට නමක් තියෙනවා, ඕහිත භාරෝ කියලා. බර වීසි කරලා දාපු කෙනා රහතන් වහන්සේලාට කියන්නේ ඕහිත භාරෝ කියලා. ඒකේ තේරුම බර වීසි කරලා දාපු කෙනා. සංසාරේ ගමන් කරන කෙනා බර වීසි කරලා දාලා නැහැ. එයා කවුද? බර කරට ගත්තු කෙනා. බුදුරජාණන් වහන්සේ මේ බර කියන්නේ මොකක්ද කියලා දේශනා කරනවා. කියන මහණෙනි, මම ඔබට බර ගැන කියලා දෙන්නම්. බර අරගෙන යන එක්කිනා ගැන කියලා දෙන්නම්. බර කරට ගැනීම ගැන කියලා දෙන්නම්. බර වීසි කර ගැනීම ගැන කියලා දෙන්නම්. දැන් මොන උන්වහන්සේ කියා දෙන්න හදන්නේ? බර ගැන. ඊළඟට බර අරගෙන යන එක්කිනා ගැන. ඊළඟට බර කරට ගැනීම, බර කරට ගැනීම ගැන. ඊළඟට බර වීසි කිරීම ගැන. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ලෝකෙට පහළ වුණේ කුමක් නිසාද කියන එක ගැන අපි පැහැදිලිවම තේරුම් අරගෙන සිටින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ එකම එක ඉලක්කයක් පිණිස. මොකක්ද ඒ ඉලක්කය? චතුරාර්ය සත්‍ය අපට අවබෝධ කරවලා දීම. වෙන කිසිම ඉලක්කයක් නැහැ. බුදුහන්සේ පහළ වුණේ එකම ඉලක්කයකට. ඇයි බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ විය යුත්තේ? කාරණේට වෙන කෙනෙකුට බැරි දෙයක කරන්නේ. ඇයි? අනි සියලු දිනාට අනිත් හැම දෙයක්ම තේරෙනවා එක දෙයක් ඇර. මොකද්ද ඒක දෙය? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඇර අනිත් ඕනම දෙයක් තේරෙනවා. ඒකයි මේකේ තියෙන බරපතල. පාරවල් හදන්න තේරෙනවා, ගෙවල් හදන්න තේරෙනවා, ඇඳුම් විලාසිතා තේරෙනවා, ඕන එකක් තේරෙනවා, යාන වාහන හදන්න තේරෙනවා. තේරෙන්නේ නැති මොකක්ද? තමන්ව අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. අනිත් සෑම දෙයක්ම තේරෙනවා, තමන්ව අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. අනිත් කොච්චර දේවල් තේරුණත් තමන් අවබෝධ කරගන්න තේරෙන්නේ නැත්තම් එයාට ඕන වෙලාවක එයාගේ ජීවිතය තුළ දුක නිර්මාණය වෙනවා, දුක විඳවනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන අනිත් මොනවානටත් කමක් නැහැ, තමන්ව අවබෝධ කරගත්තනම් හරි. පින්තුනි, මේ ලෝක සත්වයා දුක් විඳින්නේ තමන්ව අවබෝධ වෙන්නේ නැති නිසායි. වෙන දැන් අපිට පිටින් පේනකට පේන්නේ මේ කණ්ණ නැති නිසා දුක් විඳිනවා.
ඇඳුන් නැති නිසා දුක් විඳිනවා. ඉන්න හිටින්න තැන් නැති නිසා දුක් විඳිනවා තමයි පිටින් බලනකට පේන්නේ. ඇතුලින් බලනකට පේන්නේ මොකද්ද? තමන්ව අවබෝධ වෙලා නැති නිසා දුක් විඳිනවා. දැන් අපි ගත්තොත් පිටින් බලනකට ඛණ්ඩ නැති නිසා දුක් විඳිනවා නම් රහතන් වහන්සේලා කොච්චරවත් හිටියා. හරියමං කැම වේලක් නැති. රහතන් වහන්සේලා කොච්චරවත් වැඩ හිටියා. හරියමං සිවුරක් නැති. මේ වගේ වැස්ස කාලෙක අගුපිලක හිටපු රහතන් වහන්සේලා හිටියා දුක් විඳද? නැහැ. තමන්ව අවබෝධ කරගෙන හිටියේ. තමන්ව අවබෝධ කරගෙන හිටියාම මේ ගහක් කුලක් වගේ. අන්න ඒ නිසා ඒ අවබෝධය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරය ඕනේ. ඒ අවබෝධය ඇති කරගන්න බැරි වීම තමයි අපේ ජීවිතවලට සිද්ධ වෙච්ච විශාලම අනතුර. අපිට හැමදේම මනුස්ස ලෝකේ උපදින්න ලැබෙනවා නම් අපිට ගැටලුවක් නෑ ඇත්තටම. ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ උපදින්න ලැබෙනවා නම් ඒත් ගැටලුවක් නෑ අපිට. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නෑ අපිට ඕන හැටියට. මේක සිද්ධ වෙන්නේ අපිට ඕන හැටියට නෙවෙයි. එහෙමනම් චේතනාත්මකව සිද්ධ වෙන සිදුවීමට ඕන හැටියට. ඒ කියන්නේ කර්මයට ඕන හැටියට සිද්ධ වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. නමුත් කර්මය නිර්මාණය කරන්නේ කවුද? අපි හිතාමතා කරන්නේ. හිතාමතා කරපු කර්මයෙන් හැදෙන දේ අපට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒකට තමයි අනාත්මයි කියන්නේ. ඒ අනාත්ම දෙයකට ඕන හැටියට හැදෙන්නේ. මේ නිසා මේ ජීවිතයේ ඇතුළ අවබෝධ වෙන කම්ම අපිට අනතුරක් තියෙනවා. ඒ අනතුරට කියන්නේ සතර අපාය වැටෙන අනතුර කියලා. අද උපන්න පුංචි දරුවත් මිනිස් ලෝකෙට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. මරණ මංචකේ දක්වා මිනිස් ලෝකෙ ඉන්න උදවිට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. නමුත් යා මරුණට පස්සේ අනාරක්ෂිතයි. එයාට ආරක්ෂාවට යමක් නැත්තම් එයා අනාරක්ෂිතයි. ඒ කියන්නේ මිනිස් ලෝකෙ ඉපදිච්ච එක්කෙනා මරණයට පත් වෙනකොටම පිරිතයන් අතර උපන්නොත් ආරක්ෂාවක් තියනවද? ඉවරයි. තිරිසන් ලෝකෙ ගිහින් උපන්නොත් ඉවරයි. නිරේගින් උපන්නුත් ඉවරයි. මෙන්න මේ අනතුර තමන්ගේ ජීවිතය තුළ තියෙනවා කියන එක අපට හෙළිදරව් කළේ බුදුරජාණන් වහන්සේ පමණයි. ලෝකෙ කිසි කෙනෙක් අපට කියලා දුන්නේ නැහැ සතර අපායේ වැටෙන ගැටලුවකට, සතර අපායේ වැටෙන අනතුරකට අපි පාත්‍ර වෙලා ඉන්න බව. මෙන්න මේ සතර අපාය වැටෙන අනතුරෙන් අපි නිදහස් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ එක ක්‍රමයක් හැර. මොකක්ද ඒ ක්‍රමේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමමයි. ඒක තරම් ජීවිතේට සිදු තියෙන ආරක්ෂාවක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ තුන් සරණේ තියෙන එක්කිනාටයි. තුන් සරණ නැති එක්කිනාට බෑ. තමංග ජීවිතයේ දුක් දුම්නස් කරදර පීඩා එනකට චතුරාර්ය සත්‍ය කරා යන එක්කිනාට එකපාරට මතක් වෙනවා. කාවද? බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ මේ දුකෙන් නිදහස් වෙන්නනේ. උන්වහන්සේ මේ දුකෙන් නිදහස් වුණානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු නිසා උන්වහන්සේ සංසාර දුකින් ගැලවුණානේ කියලා බුදුගුණ සිහි කරන්න ගන්නවා අර කරදරේ වැටිච්ච එක්කිනා. එයා චතුරාර්ය සත්‍ය කරා යනවා. ඊළඟට එයා සිහි කරනවා අනේ අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා නම් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න ලැබුණා නම් මේ දුක් දුම්නස් ටික ඉවරයිනේ. මේ දුක් දුම්නස් සුක්කම අවසන් වෙලා යනවනේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබුණා නම්. ඒ නිසා
මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේ සද්ධර්මෙමයි පිටේ වෙන්නේ කියලා ධර්මයේ සිහි කරනවා. අන්න ලක්ෂණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරන්නේ එක්කෙනා හිතනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහතන් වහන්සේලා පහළ වුණා. අනේ උන්වහන්සේලා දුකෙන් නිදහස් වුණා. අනාගාමි වෙච්ච උත්තමයේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. මේ ලෝකෙට ආයාව නැ දුක් විඳින්නට. සකදාගාමි වෙච්ච උත්තමයෝ එක වතාවයි මේ ලෝකේ ඇවිල්ලා උපදෙලා දුක් අවසන් කරන්නේ. සෝතාපන්න වෙච්ච උත්තමයන් උත් මේ දෙව් මිනිස් ලෝකෙ මිස සතර අපාය වටින්නේ නැහැ. අනේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොයිතරම් හරි මාර්ගයක ගිහිල්ලාද අන්න සිහි කරනවා. මේ තෙරුවන් සිහි කිරීමේ කුසලතාවයේ පිහිටනවා. පිහිටනවා ඒක. අන්නේ ඒ පිහිටන ගතියට අපේ හිතපත් වෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ නුවණින් කල්පනා කරන කෙනාට විතරයි. නුවණින් කල්පනා කරන්නේ නැති එක්කෙනාට තමයි එක එක බාහිර දේවල් මතක් වෙන්නේ. කරදරයක් කම්කටොල්ලක් වෙච්ච ගමන් බාහිර දේවල් මතක් වෙනවා. අපල වෙන්නේ ඇති. මේ දවස්වල මොකක් හරි කරදරයක් තියෙන එකට මොන ගිරහේ ලැබලද දන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. අර නුවණින් කල්පනා කරන එක්කිනා තිසරණීමයි සිහි කරන්නේ. අන්නේ විදිහට ඔබේ හිත ඔබ හදාගත්තා නම් කොයිතරම් අපක්ෂපාතීව බැලුවත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හොයාගන්න නැහැ. කොයිතරම් මධ්‍යස්ථව බැලුවත් ඒ ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් හොයාගන්න නැහැ. කොයිතරම් මධ්‍යස්ථව බැලුවත් ඒ ශ්‍රාවක පිරිස තරම් ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් හොයාගන්න නැහැ. බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා එහෙම නෑ වෙන. ඒ නිසා ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නෑ. අන්න ඔබ තුල තියෙනවා නම් එහෙම නොවෙනස් ශ්‍රද්ධාවක්. නොවෙනස් ශ්‍රද්ධාවක් ඔබ තුල තියෙනවා නම් හරි. දැන් අර මේ ළඟදී ගුවන් විදුලි ධර්ම දේශනාව ගියපු වෙලාවෙ එක නෝන කෙනෙක් අහලා තියෙනවා අනේ මන් තුසරේ නම් හරියටම ශ්‍රද්ධා පිටවගෙන ඉන්නේ. ඒ වුණාට මම ලක්ෂ්මීට පානක් තියෙනවා. එදිරි තුන්සරේ තියාගෙනද? දැන් මට මට නෙමෙයි කතා කළේ ඒ ස්වාමීන් වහන්සේ නමකට කිව්වලු අනේ මට අතාරින්න බෑ. මට බයයි. පාන තියෙන එක නවත්තන්න බෑ මට. බයයි කිව්වලු. ඒ මොකද? ලක්ෂ්මී කරදරයක් කරයි. එහෙනම් ලක්ෂ්මී පාන තියෙනවට තරහ වෙනව නම් ලක්ෂ්මී යකින්නියක්. අන්න එතකොට තේරෙනවද අමනුෂ්‍යයන් අදහන්න ගිහිල්ලා තුන් සරණ අතහැරලා පුංචි ලාභයකට මේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන කියලා අමනුෂ්‍යයන් අදහන්න ගිහිල්ලා අමනුෂ්‍යයන්ගෙන් පිහිට ලබා ගන්න ගිහිල්ලා වෙච්ච විපත. එතකොට තමන් එක නවත්තන්න හදනකටයි තමන්ට තේරෙන්නේ තමන්ට මොකද්ද මේ සිද්ධ වුණේ කියලා. ඒක කරගෙන යනකම් ඒකේ අනතුරු තේරෙන්නේ නැහැ. අන්න අමනුෂ්‍යයන් අදහන්න ගිහිල්ලා වෙනදී අමනුෂ්‍යයන් අදහිල්ලක් මේ ධර්මයේ නැහැ. මේ ධර්මයේ තියෙන තනිකරම තිසරණේ පිහිටීමක්. අපි අදහන්නේ දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, අතිමානුෂීය වූ බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේ හා සමාන කරන්න පුළුවන් කවුරුවත් නැහැ. ඉතින් තිසරණේ පිහිටපු කෙන වෙන කාටවත් පහන් තියන්නේ නැහැ. වෙන කාගෙන්වත් උදව් ඉල්ලන්න යන්නේ නැහැ. මොකද හේතුව? තිසරණේට තරම් දෙයක් මේ ලෝකෙ වෙන කාටවත්ම කරන්න බෑ. ඉතින් මේ නිසා අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම බලනකට අපි පැහැදිලිවම එන්න ඕනේ මතයකට. අපි මේ තුන් සරණයට පැමිණෙන්නේ එකම එක ඉලක්කයක් පිණිස. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඉතින් අපි අපිට ඒක මේ ජීවිතේදී ලබා ගන්න පුළුවන් නම් අපි මේ ජීවිතේදීම පූර්ණ ආරක්ෂාවකට පත් වෙනවා. ඒ සඳහා මේ ආර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තමයි මේ බාර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මොනවද මේ බර? මොකද්ද මේ බර කියන්නේ? පංච උපාදානස්කන්ධයටයි බර කියන්නේ. බර කියන්නේ මොකේද? පංච උපාදානස්කන්ධයට. මොනවද මේ පංච උපාදානස්කන්ධ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේකින් ඔබට මං හිතන්නේ මේ
පහම ඔබට තේරුම් ගන්න පුළුවන් දැන්. මේකේ රූප උපාදාන ස්කන්ධය කියලා කිව්වේ සතර මහා භූතයෙන් හටගත්තු දේවල්. ඒවා තමයි කෙස්, ලොම්, නීය, දත්, සම්, මස්, නහරවල්, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, පෙනහැලි, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශයේ අසුචි. රූපේට අයිති දේවා අපතුල තියෙනවද නැද්ද? තියෙනවා. ඊළඟට තව තියෙනවා පිත, සෙම, සැරව ආදී. එතකොට මේ ආපෝ ධාතුවට අයිති දේවල්, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට අයිති දේවල් තියෙනවා. මේ ඔක්කොම මොනවද? රූපේට අයිතිද? මේ බර නම් තේරෙනවනේ. මේ බර අපිට කිලෝ ගණනින් වුණත් කියන්න පුළුවනි. කිලෝ 60යි. මේ බර පුළුවන් ඒ විදිහට කියන්න නේ. කිලෝ 100යි. බර. දැන් ඔබට හිතෙන්න පුළුවන් නෑ මේ ශරීරය නම් බරයි. මීට වඩා සැහැල්ලු එක කම්බ වෙනවන හොඳයි කියලා. නමුත් ඒකත් බර. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගුරුසු හෝ වේවා, සියුම් හෝ වේවා බර බරමයි. එතකොට ඔන්න බර. ඒ බර තේරෙනවා. කයේ බර. රූපේ බර තේරෙනවා. ඊළඟට වේදනාවේ බර කොච්චරයිද? ඒ බර කියන්න බැරි තරම්ම බරක්. වේදනා ඇති වුණාට පස්සේ සමහරු වේදනා වැඩි කමට දිවි නසා ගන්නවා. බර වැඩි කමට. සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු බෙල්ලි වැලලා ගන්නවා. වහ කනවා. වාහන වලට පයින්නවා. එතකොට තේරෙනවද මේ බර පුංචි බරක්ද? පුංචි බරක් නෙමෙයි, ලুকু බරක්. වේදනාව කියන එක වේදනා තුනක් තියෙන තුනම බරයි කියලා වදාලේ. ඇයි? සැප ලැබෙනකට අපිට හිතෙන්නේ මේක බරක් නෑ, මේක හරි සැහැල්ලුයි කියලා. නමුත් ඒක වෙන වෙනකටයි තීරෙන්නේ මේක කොච්චර බරක්ද කියලා. සැපක් අපිට ලැබෙනවා, සතුටක් ලැබෙනවා. ලැබෙනට අපි සැහැල්ලුයි කියලා හිතලා ඒ බර ගන්න ඕරුවට සැප ගන්නවා. ඊළඟට ඒක අනිත්‍ය වෙලා යනවා, අපිට අහිමි වෙලා යනවා. එතකොට අපි අඳන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවනි මේක මොලොක්ක දැනුණට, සැහැල්ලුට දැනුණට විශාල බරක් නෙමෙයි කියලා. ඒ නිසා සැප දුක් උපේක්ෂා කෝකත් බර තමයි. ඊළඟට සංඥාව බරක්. අපි අඳුන ගන්නවා ඇහෙන් දැකලා. ඇහෙන් දැකලා තමන් වඳුන ගන්නවා. ඊළඟට ඇහෙන් දැකලා අනුන් වඳුන ගන්නවා. කනින් අහලා තමන් ගැන හඳුන ගන්නවා. කනින් අහලා අනුන් ගැන හඳුන ගන්නවා. නාසීර දැනිලා දීවට රස දැනෙන රස හඳුන ගන්නවා. කයට පහස හඳුන ගන්නවා. මේ හඳුන ගන්න දේවල් හඳුන ගන්නකට අපි මොකද කරන්නේ? ඒක වැළඳ ගන්නවා. නමුත් මේක විශාල බරක් කියනවා. ඇයි? අඳුන ගන්න දේ වෙනස් වෙනවා. ඔන්න අපි අඳුන ගත්තා. ඔන්න ලස්සන කොණ්ඩේ තිබුණා. දිගට. ඔන්න බලනවා හැමදාම කොණ්ඩේ පීරනවා. එක එක පැත්තට හැරි බලනවා. මේ කොණ්ඩේ ඔක්කොම නැති වෙලා යනවා. එක පාට ලෙඩක් හැදුන කිමු. ලෙඩක් හැදලා ඔක්කොම කොණ්ඩේ ගැලවිලා ගියා. එතකොට මොකද වෙන්නේ? අර අඳුනගත්තු දේ නෑ. ඊට පස්සේ ලැජ්ජයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙයින් එළියට එන්නේ නැහැ. අඬනවා. අනේ මගේ කුණ්ඩෙට වෙච්ච දේ බරක් නෙවෙයිද? බරක්. මේ බර අල්ලගෙන ඉන්න කම්ම තියෙන එකක්. බරයි. ඊළඟට චේතනාව බරක්. අපිට නිදහස් වෙන්න බෑ නිකන්. චේතනාව බරයි. ඇහෙන් රූප දැක්කට පස්සේ චේතනා ඇති වෙනවා. ඒ ගැන. කනෙන් ශබ්ද ඇහුවට පස්සේ ගැන චේතනා ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තට පස්සේ ගැන චේතනා ඇති වෙනවා. දිවෙන් රස දැනගත්තට පස්සේ ගැන චේතනා ඇති වෙනවා. කයින් පහස ලැබුණට පස්සේ ගැන චේතනා ඇති වෙනවා. හිතින් හිතුවන හිතනකට චේතනා ඇති වෙනවා. චේතනා ඇති වෙනවා කියන්නේ මොකද්ද? ඔව්, දැන් අපිට හිතෙනවා යමක් කරන්න. දැන් අපිට හිතෙන් යම් කිසි දෙයක් හිතුණාට පස්සේ
අපි ඒක හිතෙන් අල්ලගෙන හිත ඇතුලෙන් අපි ඒක වැඩ කරවනවා. ආන්න ඒක කරන්නේ මොකෙන්ද? චේතනාවෙන්. ඊරෝස අපිට හිතෙනවා මේක කතා කරන්න ඕන කියලා. එතන අපි ඒක කියනවා. ඒක මොකෙන්ද කරන්නේ? චේතනාවෙන්. අපිට හිතෙනවා ඊට පස්සේ යන්න ඕන කියලා. එතකොට අපි යනවා. ඒක මොකෙන්ද කරන්නේ? චේතනාවෙන්. චේතනා කොච්චර වේගෙන් කෙරෙනවද කියනනම් SP හිලන්නේ චේතනාව පහල කරලා. චේතනා පහල කරන්නේ නැතුව SP ලඟ ගන්නත් බෑ. එතකොට මේ චේතනාව කොච්චර බරක් වුණාද කියනනම් ඒ බර කොයිතරම්ද කියලා අපිට කියන්න පුළුවන්ද? අපිට කියන්න බෑ. ඒ කියන්නේ ඒක හොයන්නත් බැරි තරම්ම බරක්. අපි ගත්තොත් එහෙම කෙනෙක් ඉන්න ඕනේ අජාසත් රජුරුව ගම්බ. දැන් උන රජ කෙනෙක්. ඒ රජුරුව හිටිය විශාල මාලිගාවක් හදලා. සුදු පාට අස්සියෝ ඉන්න අස්ස කරත් එක නැගල යනවා. දැන් මෙයාගේ කර්ම පොදිය ලෝකෙට පේනවාද? ලෝකෙට පේන්නේ නැහැ චේතනාව. කොච්චර ඒ කර්මේ බරයිද කියලා තේරෙනවද ලෝකෙට? නෑ. ඒ බර කොච්චර බරද කියනවනම් ඒ බර මෙයාගේ අත්වලටයි කකුල්වලටයි ගැට ගහලා තියෙන්නේ. මොකද වෙන්නේ බරට? මෙයා මැරෙන එකට මේ බර විසින් නිරේට අරගෙන යනවා. අන්නේම බර. අපේ ජීවිතත් එහෙම වුණා. දැන් අපිට මතක නැතුව මිසක්. අපාතර නිරේ දුක් නොවිඳපු කෙනෙක් හොයාගන්න නැහැ. අපි අතර පෙරේතය වෙලා සිම්සුටු හොය හොය දුක් නොවිඳපු කෙනෙක් හොයාගන්නට නැහැ. අපි අතර තිරිසන් ලෝකේ ඉපදිලා දුක් නොවිඳපු කෙනෙක් හොයාගන්නට නැහැ. ඒ තරම් විදූල 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 මුගක්ද පිනක් අපට තිබිලා. අපි මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා දැන් ආරක්ෂා සහිතව ඉන්නවා. නමුත් මේ ආරක්ෂාව ස්ථාවර කරගන්නට තමයි දැන් අපි මේ මහන්සි වෙන්නේ. එතකොට චේතනාව බරක්. බුදුරජාණන් වහන්සේ වදාළ විඥාණයත් බරක්. ඇහෙන් රූපේ දකින්නවා. ඇහෙන් චක්කු විඥාණය හටගන්නවා. ඇහි විඥාණය හටගන්නවා. කනේ විඥාණය හටගන්නවා. නාසයේ හටගන්නවා විඥාණය. දිවේ හටගන්නවා විඥාණය. කයේ හටගන්නවා විඥාණය. මනසේ හටගන්නවා විඥාණය. මේක මොකද්ද? බරක්. මේ බර සුළුපටු බරක් නෙවෙයි. මේ බර බුදුරජාණන් වහන්සේ වදාළ ওই බර දැන් අපිට තියෙනවද නැද්ද? අපිට තියෙනවා ওই බර. මේක බරක් කියන කාරණේවත් අපි දැනගෙන හිටියද? අපි දැනගෙන හිටියේ ඇඟේ බර විතරයි. පටස් ගාලා ගියා කිරුවා. ආ දැන් මම මෙච්චරයි. නමුත් අපි ඇඟේ බර විතරයි දැක්කේ. අපි දැක්කේ නෑ වේදනාවල බර. අපිට තේරුනේ නෑ සංඥාවේ බර. අඳුනගන්න ලෝකේ බර. චේතනාවෙන් රැස්සින ලෝකේ බර අපිට තේරුන්නේ නැහැ. විඥානේ බර තේරුනේ නැහැ. සුළුපටු බරක් නෙමෙයි මේක. මේක කොයිතරම් බරක්ද කියනවනම් දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි අද මම පුදුම දෙයක් දැක්කා. අමුතු දෙයක් දැක්කා. අද මම දැක්ක භික්ෂුන් වහන්සේලා රංචුවක් ආකාශෙන් ගියා. ඒ අය පොරෝගෙන හිටපු සිවුරු පොරෝගෙන පාත්‍ර කරේ එල්ලගෙන හිටි ඔක්කොම ගිනි ගන්නවා. ඇඟවල් ගිනි ගන්නවා. කර්මානුරූපව මැවිච්ච ගිජුලිහිනුව මේගොල්ලන්ගේ ඇටකටු හිල් කරලා ඇටලොඳ කනවා. මහණෙනි ඔය කට්ටි ඔක්කොම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණකම වරද්ද ගත්ත අය. එතකොට බලන්න එතකොට කොයිතරම් වර්ෂ ගාණ තිස්සේ බර කරගහගෙන එනවද කර්මානුරූපව ඇති වෙච්ච බර? දැන් අපිට මේ ජීවිතේදී නම් චුට්ටක් යහම හැවෙනකට අපිට හිතෙන්නේ මොකද්ද? මේ මල කරදරේ ඉවරයි මැරිලා ගියාම. අපිට තියෙන මැරුණට පස්සේ මොකක්ම බර හැල්ලු වෙලා යනවා කියලා. මැරෙනකට මාය පොදියක් හම්බු වුණා තමන් විසින් හදාගත්තු. බාහිර කෙනෙක් හදපු එකක්ද? නෑ, තමන් විසින් හදාගත්තු පොදියක් කරේ තියාගෙන එළියට යන්නේ. දැන් අර තිසරණේ මනාකොට පිටල ආර්ය සත්‍ය අවබෝධය කරා යනවනම් ඔන්න ආරක්ෂාව තියෙනවා. නැත්තම් ආරක්ෂාවක් නෑ.
දැන් අපි කිම අමනුෂ්‍යව දහන්න පටන් ගත්ත කියලා කෙනෙක් ආරක්ෂාවක් නැහැ. දැන් අපි ආරක්ෂාව කියලා හිතාගෙන යමනුෂ්‍යයන්ව අදහන්නේ. අපි දන්නවා කණුවල පහන් තියලා ගම්බාර උන්නාසයට කියයි. ඊළඟට කඩවර උන්නාසයට කියයි. මේකේ පහන් තියෙනවා තමයි. මේ පහන් වලට අරගන්නේ කවුද? අමනුෂ්‍යයෝ. දැන් අපි කිම ලෙඩ වුණා කියලා ඩෙඩලා ආ ඉස්පිරිතාලේ ඉන්නේ. ඉස්පිරිතාලට එනවා අමනුෂ්‍යයා හොයාගෙන. මම කියන ඇත්ත සිද්ධවීම. එතකොට එයා කෑ ගහනවා. ඔය දැකලා ඇති මරණසන් නුනායි මේක සිද්ධ වෙනවා. කෑ ගහනවා. අන්න කවුද ඇවිල්ලා ඉන්නවා කියනවා. අන්න මුල්ලි ඉන්නවා කියනවා. ඉතින් ගෙදර ළමයි කට්ටිය කියනවා නෑ නෑ කවුද ඉන්නේ? අන්න අර නැති වෙච්ච බාප්පා ඇවිල්ලා ඉන්නවා කියනවා. අන්න නැන්ද ඇවිල්ලා ඉන්නවා කියනවා. ඒ කියන්නේ කවුද? මැරිලා භූත ලෝකෙ ඉපදිලා අර පහම් පත්තු කරන එකට පූජා වට්ටි තියෙන එකට ඒගොල්ලෝ තමයි බැලමහිලාගෙන හිටියේ. අන්නේ කට්ටිය දැන් පෙනී හිටිනවා. මෙයාගේ විඥානයේ දුර්වල වේගන එනවා. දැන් මෙයාගේ මේ ක්‍රියාකාරීත්වය අඩපණ වේගන එනවා මනුස්ස ලෝකේ. දැන් අඬ ගහනවා මෙහෙට වර. දැන් යාට වෙන් වෙන්න පුළුවන්ද? බෑ බෑ මට එන්න බෑ කියන්න බෑ යාට. ඇයි ඒ? එයා අදහගෙන හිටියා ඒක. එයා උදව්විල්ල ගත්තා. එයා පිහිට ඉල්ලුවා අමනුස්සයෙන්ගෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා යනවා. යනකටම මෙතන පණ යනවා මැරෙනවා. ඊට පස්සේ ආමනුස්සින්ගේ ලෝකේ. අන්න එහෙමයි ජනතාව තිසරණිය අහිමි කරගත්තු අය අවසාන භාගයේ ඉරණම හදාගන්නේ. තිසරණේ පිහිටපෙක් නාට ඒක වෙන්නේ නැහැ. තුන්සරණේ පිහිටලා චේතනාත්මකව ආරි සත්‍ය අවබෝධ කරගන්න මහසි වෙනකොට මහා බලවත් කුසල කර්මයක් හිතේ ඇති වෙලා තියෙනවා. එයා ආරි සත්‍ය අවබෝධය කරාම යනවා. එයාට වැඩි මුණු දිවිවරු ළඟට ඇවිල්ලාගේ එන්න අපේ දිවි ලෝකෙට යන්න කියලා. එහෙම වෙලා තියෙනවා. මේ මෑත භාගික වෙලා තියෙනවා. ඒක අම්මා කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නේ. ඒ අම්මා ළඟට එනවා දිවි ලෝකෙන්. තවුතිසාවෙන් එනවා. ඇවිල්ලා දැන් අපි යන් තවුතිසාවේ කියනවා. මේ මෑත භාගි සිද්ධ වෙච්ච එකක්. ඒකින් අපිට පේනවා තින් සරණේ පිටලා බණ භාවනා කරගෙන ආර්ය සත්‍ය අවබෝධය කරා යන සුගතිය යනවා. අමනුෂ්‍යය දාගෙන කේන්දර පස්සේ ගියපු අය අමනුෂ්‍යයන්ගේ ලෝකෙට යනවා. ඔන්න වෙනදී මේ පුංචි ලාභෙට මේ ජීවිතේදී කරගන්න විපත. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ බර මොකද්ද කියලා අඳුනගත්තේ නැති එක. බුදුරජාණන් වහන්සේ වදාලා බර තියෙනවා. ඊළඟට මේ බර අරගෙන යන එක්කෙනෙක් ඉන්නවා. කවුද මේ බර අරගෙන යන්නේ? එයාට කියන්නේ පුද්ගලෝ තිස්ස වචනියන් පුද්ගලයා කියලා. බර අරගෙන යන එක්කෙනාට කියන්නේ කවුද? පුද්ගලයා කියලා. දැන් සමහරු කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කතා කරගෙන යනකොට සත්‍ය පුද්ගලෝ නැහැ කියලා. අහලා තියෙනවද ඔබ? නමුත් බුදුරජාණන් වහන්සේ මේ දැන් මේ දේශනා තියෙන බාහිර සූත්‍රයේ කියන මහණෙනි බර අරගෙන යන්නේ පුද්ගලයා. එන සත්‍ය පුද්ගලෝ ඉන්නවද නැද්ද? නැත්ති මොනවද? ආත්මයක්. හොඳට මතක තියාගන්න. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ආත්මයක් නැත්තේ. ආත්මයක් නැහැ කියන වචනේ තේරුම මොකද්ද? සමහර දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ දැන් ඊයේ අර්ථ වැරදිලා තියෙනවා කියලා. අපි සමහර මිනිස්සු ගැන කියන එකට පවුකාර මිනිස්සු ඔය මනුස්සයට ආත්මයක් නැහැ කියන. ඔය මනුස්සයට ආත්මයක් නැහැ කියන්නේ මොකද්ද අපි එකෙන්? ඔය මනුස්සයාට මැරිලා යන්න තැනක් නැහැ, යන්න සුගතියක් නැහැ කියන අර්ථයෙන්. නමුත් දැන් මෙතන ආත්මයක් නැහැ කියන්නේ ඒක නෙමෙයි. මෙතන ආත්මයක් නැහැ කියන්නේ මොකද්ද? තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් පුද්ගලයෝ ඉන්නවා. දැන් ස්ත්‍රී කියලා පිරිසක් ඉන්නවා, පුරුෂ කියලා පිරිසක් ඉන්නවා, ළමයි කියලා ඉන්නවා, ඉන්නේ. රහතන් වහන්සේලා කියලා කොටසක් ඉන්නවා, බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා, වසේ බුදුරජාණන් වහන්සේලා නැද්ද? එහෙම පිරිසක් ඉන්නවනේ. දැන් කොච්චර වෙනස්කමක් තියෙනවද කියන්නේ? අපි ගත්තොත් ඔන්න මිනිස්සෙකුගේ අතින් මව් මැරෙනවා. ඒකට යාගින් අහනවා මව් මරුණද? නෑ, සත්‍ය පුද්ගලු නෑ. එනිසා එහෙම කර්මයක් සිද්ධ වෙන්නේ නෑ. හරිද වැරදිද? වැරදි. මව් මරුණන මොකද්ද සිද්ධ වෙන කර්මේ?
ආනන්තරේක පාප කර්මෙන් කොහොමද ඒක වෙනස් වෙන්නේ? මොන පදනෙමින්ද? සත්පුද්ගල පදනම මත වෙනස් වෙන්නේ. අපි කියමු රහතන් වහන්සේ නමක් ඝාතනය කරන කවුරු හරි. ආනන්ති පාප කර්මයක් වෙනවද නැද්ද? වෙනවා. අන්න ඒකයි. ඒ නිසා මේ ජීවිතය ගැන හරියටම තේරුම් අරගෙනයි අපි ධර්මය ගැන ගන්න ඕනේ, කතා කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඉදිනදා කියනවා මේ සත්‍ය පුද්ගලෙක් නැහැ. මේකේ සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ. ඉපදීපති බිඳි බිඳි යන නාම රූප දෙකක් විතරයි. ඒක නිකන් කතාවට කියන එකක් මිසක් අවබෝධයකින් කියන දෙයක් නෙවෙයි. මේකේ සත්‍ය පුද්ගලොත් ඉන්නව, නාම රූපක් තියෙනව නැත්ති ආත්මගේ මුඛකවත් නැහැ තමාගේ වසඟේ. දැන් අපි ගත්තොත් අපිට රිදෙනවා. ඒක වෙන්නේ වේදනා සහගත ස්පර්ශයක් ඇතිවීමෙන්. ඒ රිදිල නැතු වෙනවා ඒ ස්පර්ශي නැතිවීමෙන්. අපිට සැපක් ලැබෙනවා ඒ සැප සහගත ස්පර්ශයක් ලැබීමෙන්. ඒ සැප නැතු යන්නේ ඒ ස්පර්ශي නැතිවීමෙන්. අපිට මධ්‍යස්ථ වේදනාවක් ලැබෙනවා මධ්‍යස්ථ වූ ස්පර්ශයක් ලැබීමෙන්. මධ්‍යස්ථ ස්පර්ශي නැතිවීමෙන් ඒ මධ්‍යස්ථ වේදනාව නැති වෙනවා. එහෙනම් මේ වේදනා සංඥා චේතනා විඥාන මේ පංච උපාදානස්කන්ධ මේ එකකවත් ආත්මයක් තිබිලා පවතිනව නෙවෙයි. හේතු නිසා පවතිනව, හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මෙන්න මේ ලෝක ධර්මය තමන්ගේ ජීවිතය තුලින් දකින්ට අපට පුළුවන්කම ඇති කරගත යුතුයි. එතන බුදුරජාණන් වහන්සේ වදාලා මේ බර කරගහ මේ බර අරගෙන යන එක්කන කවුද? පුද්ගලයා. එහෙනම් දැන් අපිට බරකුත් තියෙනවා. බර අරගෙන යන කෙනෙකුත් ඉන්නවා. දෙකයි. දැන් මේ බර කොහොමද අපි අරගෙන යන්නේ? කරගහගෙන. ඔන්න කරගහ ගැනීම. පින්වත් මහණෙනි, බර කරගහ ගැනීම කියන්නේ මොකක්ද? ආයමත් භවයක් හැදෙන ගිය ගිය තැන සතුටින් පිළිගන්න. ගිය ගිය තැන සතුටින් පිළිගන්නේ ආයමත් භවයක් හැදෙන තෘෂ්ණාවට භව බර කරගහ ගන්නවා කියන්නේ. තෘෂ්ණාව තුන් ආකාරයි. මොනවද? කාමයට ඇලෙනවා, භවයට ඇලෙනවා. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලටත් ආසයි. ඒවා පවත්වන්නටත් ආසයි. ඒවා නවත්වන්නටත් ආසයි. දැන් කෙනෙක් ඉන්නවා, එයා හිතනවා මේ හේතුඵල ධහම ගැන දන්නේ නැතුව ඉපදින්නේ නැත්තම් කොයිතරම් හොඳද කියලා හිතනවා. ඉතල එයා හිතනවා ඉපදින්නේ නාම රූප නිසානේ, හිතයි කයයි නිසානේ උපදින්නේ. හිත කයයි නැත්තම් කොයිතරම් හොඳද කියලා. දැන් යාතල වැඩින්නේ මොන තණ්හාවද? විභව තණ්හාව වැඩින්නේ. මොකද යා දන්නේ නැහැ මේ හිතයි කයයි නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ, තෘෂ්ණා නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. යා ඒක දන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? හිතයි කයයි නොදෙනියන්න භාවනා කරනවා. භාවනා කරලා පස්සේ වැඩිලා තියෙන මොන තෘෂ්ණාවද? විභව තෘෂ්ණාව. දන්නේ නැහැ විභව තෘෂ්ණාව වැඩිච්ච බවවත්. අන්තිමේදී මොකද වෙන්නේ කියලා උපදිනවා හිතකය නොතේරින ලෝකෙ ගිහි. එතනත් කර්මයක් හැදෙනවා. නිසා හිතකය නොතේරින ලෝකෙ ගිහින් උපදිනවා. දැන් මේ වගේ එක අපි නින්දට අපේ ආසාවක් තියෙනව නේද? නින්දට අපේ ආසාවක් තියෙනවා. නින්දට ආසාවක් තියෙන හීන බලන්නද නැත්නම් අර නිදාගත්තාම ඇති වෙන සනීපෙටද? හීන බලන්න නෙමෙයි, නිදාගත්තාම ඇති වෙන සනීපෙටයි අපි ආස. එතකොට බලන්න නිදා ගැනීම තුලත් සනීපයක් තියෙනවා. ඒ වගේ හිතයකයි නොදෙනී ගියොත් එතන සනීපයක් තියෙනවා. අන්නේ සනීපෙටයි ආස කරන්නේ. ඒක විභව තණ්හා. මෙන්න මේ ත්‍රිවිධ තෘෂ්ණාවම මේවා ඇල්ම දුරු කළ යුතු දේවල් කියලා අපට තේරෙන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඇල්ම ඇති කරගන්නවා. බර කරට ගත්තා.
ඉස්සෙල්ලාම අපි කරන්නේ ඇල්ම නැති කර ගැනීම නෙමෙයි. මෙන්න මේ වගේ සිදුවීමක් ජීවිතය තුළ සිද්ධ වෙනවා කියලා අවබෝධ කර ගැනීම. දැන් බලමු විසාකා මහෝපාසිකාව වුණ හත් අවුරුදු වියේදී සෝතාපන්න වුණා. එතකොට එයා විවාහ වුණේ සම්මාදිට්ඨියේ තියෙන පවුලකද මිත්‍යාදිට්ඨියේ තියෙන පවුලකද? මිත්‍යා දෘෂ්ටික පවුලක විවාහ වුණා. එයා පළඳපු ආභරණේ මේ සියලු දෙනාගේ කනකර ආභරණ එකතු කළත් ඒක හදන්න බෑ. මොකද ඒක කෝටි 27ක් වටිනවා. ඒ කාලේ කෝටි 27ක් කිව්වහම කොයිතරම් වටිනාකමක් ඇද්ද? එබඳු ආභරණයක් පළඳගෙන ගියපු එක්කෙනෙක්. නමුත් විසාකාවට තිබුණ හරිය පුදුම තීක්ෂණ නෝණක්. ඒ තීක්ෂණ නෝණ තියෙන දැන් ඒකිනා ගිහි ජීවිතය ගත කළේ. නමුත් යා දන්නවා ගිහි ජීවිතය ගත කළාට දන්නවා මෙහෙම දෙයක් තමයි ජීවිතය. ජීවිතයේ අනිත්‍ය බව යා දන්නවා. ජීවිතයේ දුක් බව දන්නවා. ජීවිතයේ අනාත්ම බව අවබෝධ කරගෙන හිටි ගිහි ජීවිතය. යා විවාහ වුණා. යා හොඳ අම්මා කෙනෙක්. දරුවෝ ගොඩාක් ලැබුණා. දරුවන්ට හරි ආදරෙයි. දවසක් මොකද වුනේ? දවල් කාලේ ඒ කාලේ ඉන්දියාවේ සිරිතක් තමයි මරණයක් වුණාට පස්සේ මොකද කරන්නේ? කොණ්ඩේ තිමා ගන්නවා. කොණ්ඩේ තිමාගෙන තෙත පිටින් යනවා. එතකොට ගෙදරම දන්නවා මේ අසවල් ගෙදර මරණයක් වෙලා කියලා. දවසක් කොණ්ඩේ තිමාගෙන යන ගමන් ජේතවනාරාමයට විසාකාව ආවා. බුදුරජාණන් වහන්සේ වහා විසාකා මොකද අද ඔය? මොක් වෙලාද කොණ්ඩේ තිමාගෙන මරණයක් වුණාද? කොහොම ස්වාමීනි මගේ මිනිබිරියක් මැරුණා. ඒ මිනිබිරියගේ අවසන් කටයුතු කළා එන ගමන්. එතකොට මිනිබිරිය මැරිච්ච බව බුදුරජාණන් වහන්සේ දන්නවද? මරණය සිද්ධ වුණා කියලා දන්නවද? පාංශකූල දීලා දෙහෙන. මොන පාංශකූලද? ආන්න බලන්නකො. ඒ මේ විචිවෙක් මේ කාලේ හදාගත්ත මෝස්තර. එතකොට මොකද වුනේ? එහෙමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා විසාකාවගේ හිතේ පුංචි දුකක් මේ ළමයා ගැන තියෙනවා. විසාකා ඇත්තටම හරි හොඳ ළමෙක් වෙන්න ඇති නේද? අනේ ස්වාමීනි ගේ පිරිලා කිව්වා ඔය මිනිබිරි ඉන්නකොට. හරි හුරතල් කිව්වා. ඊට පස්සේ එහෙනම් විසාකාව කැමතිද මේ සවැත් නුවර ජනතාව ළඟ ඉන්න චූටි දරුවෝ ඔක්කොම ඔයාගේ මිනිබිරිය වෙනවට? ක ස්වාමීනි කොයි තරම් දෙයක්ද මං එහෙනම් මේ හුරතල් පැටවු ටික පිරිවරාගෙන යනවා කියලා. එතකොට බලන්න මේ මාර්ගපල ලැබුවේ එක්කෙනෙක්ගේ අදහස්. එතකොට බුදුරජාණන් වහන්සේ වහා විසාකා ඒ මිනිබිරිව ඒ චූටි දරුවන් සවස් දුර දවසට කී දෙනෙක් මැරෙනවද? කිව්වා ස්වාමිනී නගරේ විශාලයි ළමයි වැඩි. එක්කෙනා මැරෙනවා, දෙන්නා මැරෙනවා, තුන් දෙනා මැරෙනවා. එහෙනම් ඔයාට හැමදේම ওই විදිහට කොණ්ඩි තෙමාගෙන තමයි ඉන්න වෙන්නේ කිව්වා. කීපු ගමන් විසාකාට තේරුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඉතාම සියුම් විදිහට විසාකාවට ආයෙ මතක් කළ දුන්න ධර්මය. බුදුරජාණන් වහන්සේ එහෙම කිව්ව විතරයි විසාකාව කියන අනේ ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. බලන්න එක පාඩ විසාකාවට තේරෙන එක බරක්. ඒ ඕනකමක් ඇති වුණා. නමුත් ඒ ඕනකම ඒ ඕනකම අතර ගත්තනම් බර කරට ගත්තා. තේරලා ඒක හිතෙන් අතෑරියා. අන්න බලන්න එතකොට මාර්ගඵලලාභී ගිහි අය ඒ අර ධර්මයේ තුල ඉන්න පුළුවන්කම නිසා ඒක වුණේ යාට. ධර්මයේ තුල ඉන්න පුළුවන්කම ලැබුණා. එතකොටයි ඒ විදිහට කරන්න පුළුවන්කම ලැබුණේ. එතකොට බර කරට ගත්තා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව ඇති වුණා. එහෙනම් දැන් අපිට බරක් තියෙනවා. බර අරගෙනත් යනවා. නිකන් දරගෙන යන්නේ. බර කරේ තියාගෙනත් ඉන්නවා. දැන් ඔන්න අපිට කරුණු තුනක් සිද්ධ වෙලා. නැත්ති මොකද්ද? මෙන්න මේක. මහණෙනි බර වීසි කිරීම කියන්නේ මොකද්ද? බර වීසි කිරීම කියන්නේ ඔන්න ඔය තෘෂ්ණාව. මොන තෘෂ්ණාවද? ඔව් මේ කාම තෘෂ්ණාව,
භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව, මෙන්න මේ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කළ දැම්මොත්, දුරු කළ දැම්මොත්, බැහැර කළ දැම්මොත්, තෘෂ්ණාවම දුරු කිරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, බැහැර කිරීමෙන් අන්න එයා බර වීසිකලා කියනවා. අන්න දැන් තේරුණාද රහතන් වහන්සේට බර වීසිකලා කියන්නේ ඇයි කියලා? ඕහිත බාරෝ, බර වීසි කරපු කෙනා කියන්නේ ඇයි? තෘෂ්ණාව ප්‍රහාණය කළා කියන අර්ථයෙන්. එහෙනම් අපි මේ දුක් විඳින්නේ මොකක් නිසාද? බර කරට අරගෙන, බර කරට ගත්තු නිසා අපි දුක් විඳිනවා. බර අතහැරපු දවසට අපි දුකින් නිදහස් වෙනවා. එහෙමනම් මේ තෘෂ්ණාව නැති කරන්ටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මේ ධර්මයේ පින්වතුනි මේ ලෝකයේ අනිත් සියලුම ධර්මයන්ගෙන් වෙනස් වෙනවා. ඇයි තෘෂ්ණාව නැති කරන්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. වෙන ලෝකයේ කිසිම ධර්මයක කියන්නේ නැහැ ඒක. අනිත් ඇයි කියන්නේ නැත්තේ? යථාර්ථය අවබෝධ කරපු මුනිවරු මේ ශාසනවල නැහැ. යථාර්ථය අවබෝධ කරලා ආර්ය සත්‍ය අවබෝධ කරපු මුනි රජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ බුද්ධ ශාසනය විතරයි. අන්න ඒ නිසායි බුද්ධ ශාසනය තුල ඒක පැහැදිලිව කියලා දෙන්නේ. දැන් අපි දන්නවා මේ බර වීසි කරන සැලැස්ම මේ ජීවිතේදී ලබා ගත්තොත් එයා ටිකෙන් ටික ටිකෙන් ටිකේ බර වීසි කරනවා. ඇයි ඒ බරය වීසි කරන්නේ? කර ගන්න නැතු. එයා දන්නවා බර කරට ගත්තාම හැදෙන්නේ බරමයි. ඒ බරට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා වචනයක්. සංකිට්ඨේන පංචපාදාන කන්දා දුක්ඛ. කොටින් කියනවා නම් මේ පංචඋපාදාන ස්කන්ධේම දුකයි. එහෙනම් මේ දුකට තමයි උන්වහන්සේ බර කියලා කිව්වේ. දුකට බර කියලා කිව්වේ. මේ දුක හැදෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. මේ දුක් විඳින කෙනා කවුද? පුද්ගලයා. පුද්ගලයා දුක් විඳ විඳ දුක කර ගහනවා. ඒකට තමයි තෘෂ්ණාව කියන්නේ. දුක වීසිකලා කියන්නේ තෘෂ්ණාව නැති කළා. දැන් හොඳට බලන්න මේ ජීවිතය තුළ ඇල්ම නැති දෙයක් අපි අතාරිනව නේද? කිසි ගාණක් නැතුව. දැන් අපි ගමු සාරියක්. ඔන්න කාලයක් ලස්සනට හැඩ වැඩ දාලා ඔන්න සාරියක් තියාගෙන ඉන්නවා. අඳිනවා. දැන් ඔන්න තමන් හොඳටම වයසට යනවා. ගියාට පස්සේ අර බෝඩර දාපු අර ලස්සන සාරිය පරණ වෙලා. දැන් යායේ සාරිය ගත්තට අර පරණ ආසාව ඇති වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? කාට හරි දින ඔන්න ළමයි මේක ගන්න. දෙන්නේ නැද්ද? කිසි ගාණක් නැතුව එයා ඒක දෙනවා. එයා සාරිය ගත්ත අලුත පෙන්නන්නවත් නැහැ ඒක. අල්ලන්න කාටවත් අල්ලන්න දෙන්නෙත් නැහැ. එතකොට බලන්න මේ සාරියද වෙනස් වුනේ හිතද? හිතේ තමයි සාරිය පරණ වේගන යනකට හිතේ කෙරෙහි තිනල්ම නැති වෙලා ගියා. දැන් මන් දන්න ඔය වගේම කරන අය ඉන්නවා සමහරු. රත්තරන් මන් දන්න එක අම්මා කෙනෙක් හිටි රත්තරන් බඩ වලට හරි ආසාවෙන් එකතු කළා. කරාබු මාල ඔක්කොම එකතු කරගෙන ලස්සනට හිටියා. දැන් මේ අම්මා වායසට ගියා. වායසට ගිහින් මේ අම්මා භාවනා කරන්න පටන් ගත්තා. එතන රත්තරන් බඩ වල තිබිච්ච ආසාව දරුවන්ට බෙදලා දෙන්න කිසි ගාණක් නැතුව. කිසි අන්න දරුවෝ ඔයාට මේක. ඔයාට මේක. ඔයාට මේක කියලා බෙදලා දීලා ඉතින් අතහැරියා. එතකොට බලන්න බර හැල්ලුනේ නැද්ද? සෑල්ලුණානේ. ආන් මේ විදිහට අපිට පුළුවන් නම් ඇස අතාරින්න. අපිට මේ විදිහට පුළුවන් නම් කන අතාරින්න. ඒ විදිහට පුළුවන් නම් නාසය අතාරින්න. ඒ විදිහට පුළුවන් නම් දිව අතාරින්න. ඒ විදිහට පුළුවන් නම් කය අතාරින්න. ඒ විදිහට පුළුවන් නම් හිත අතාරින්න. බර වීසි කළා. බර ඉවරයි. ඇයි මේ විදිහට අතාරගන්න? ඒ විදිහට පුළුවන් නම් අපිට ඇහැට පෙනෙන රූප අතාරින්න.
අපිට පුළුවන් නම් මේ විදිහට කනට ඇහෙන ශබ්ද අතාරින්න. අපිට පුළුවන් නම් මේ විදිහට නාසිර දැනෙන ගඳ සුවඳ අතාරින්න. දිවට දැනෙන රස අතාරින්න පුළුවන් නම්. කයට දැනෙන පහස අතාරින්න පුළුවන් නම්. හිතට හිතෙන දේවල් අතාරින්න පුළුවන් නම්. අපිත් බර විසි කළා. එතකොට අතාරින්නමයි කියන්නේ මොකද්ද? ඒ කෙරෙහි තෘෂ්ණාව අතාරින්න පුළුවන් නම්. තෘෂ්ණාව අතාරින්නේ කොහොමද? නිකන් කරන්න බෑ ඒකට. ඒ අල්ලගෙන ඉන්නදී අනිත්‍යයි කියලා අවබෝධ වෙන්න ඕන. ඒ අල්ලගෙන ඉන්නදී දුක හදන එකක් කියලා අවබෝධ වෙන්න ඕනේ. ඒ අල්ලගෙන ඉන්නදී තමාගේ වසඟේ පවත්වන්න බෑ කියලා අවබෝධ වෙන්න ඕනේ. අන්නේ අවබෝධය ටිකෙන් ටික මේ ජීවිතයට ඇති වෙනකොට තමයි තේරෙන්නේ මේක අතහරින්න ඕන දෙයක්. මේක අතහරින්න ඕන දෙයක් කියලා. කවදා හරි පින්තුනි අපි අතහරින අය. දැන් මේ ඇවිල්ලා ඉන්නේ සියලු දෙනාම බර වීසි කරන අය. ඇයි බර කරගහ ගන්න අය නම් මෙහෙ ඉන්නේ නැහැ. මේ ඇවිල්ලා කල්පනා කරන්නේ ජීවිතයේ ගැඹුරක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය අවබෝධ කරන්නේ කවුද? බුද්ධිමත් කෙනා. අපේ වාසනාවට අපට පුළුවන් වුණා මේ හැලහැප්පිලිකම් මැද්දෙන් ජීවිතය ගැන ගැඹුරක් හිතන්න. පුංචි ලාභයක් නෙමෙයි ඒක. දවසක් මගේ ධර්මදේශනාවකට තව සවන් දීලා තරුණ දුවක් අඬාගෙන ආවා. අනේ ස්වාමිනී මට නම් මේ සංසාරේ එපා කියලා කිව්වා. මං ඒ දුවට කිව්වා, දුව ඔයාගේ ජීවිතේ මීට කලින් ඔක ඇති උන් නැති ඇති ඔය සිතුවිල්ල. ඒ නිසා දිගින් දිගටම ඔයා ආවා. නමුත් ඔයාට අද ඇති වුණා සිතුවිල්ලක් මේ සංසාරේ එපා කියලා. මට ඔයා වෙනුවෙන් මං එකක් කරන්නම් කිව්වා. මං එකෙල්ලීමක් කරන්නම් කිව්වා. ඔය සිතුවිල්ල නැති කරගන්න එපා. ඇයි? ඒ සිතුවිල්ල ආයේ නැති වෙලා යනවා. ඊරස ආයමත් මේ ලෝකේ ඕන වෙනවා. ඊරස ආයමත් මේ ලෝකේ එපා. ඊරස ආයමත් මේ ලෝකේ ඕන වෙනවා. ආයමත් එපා වෙනවා. ආයමත් අර ඕන වෙනවා එපා වෙනවා විතරයි. එපා වුණා කියලා අපිට අතාරින්න දන්නේ නැහැ. අත අරගන්න බෑ. දැන් මේකයි කෙනෙක් හිතන්නේ. දැන් කෙනෙක් හිතනවා කලකිරුණා. මං කලකිරලා ඉන්නේ ජීවිතේ. ඒ නිසා මං කැමති මැරෙන්න. ඇත්තම කලකිරිලාද? නෑ. එයාට ඕනේ මැරෙන්න කලකිරිලා නෙමෙයි පරිසරය වෙනස් කරන්න. එයා මැරෙන්න හදන්නේ කලකිරිලා නෙමෙයි. පරිසරය වෙනස් කරන්න එයාට ඕනේ. එයා කියන මට එපා වෙලා. එයාට පැනලා යන්න ඕනේ. එපා වෙච්ච දෙයින්. එයා පැනලා යන්න තමයි මොකද කරන්නේ? එයා හිතනවා දිවිනසා ගත්තාම හරි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? බැලුවන් පස්සේ වෙලා තියෙන්නේ මොකද්ද? එයාට එපා වෙලා තියෙන්නේ එයා ඉන්න තැන විතරයි. ඊට පස්සේ එයාට ඒව මුකුත් නැත්තම් එයා කැමතියි. කලකිරිනවා කියන්නේ එහෙම එකක් නෙවෙයි. කලකිරිනවා නම් ඒක අවබෝධයක්. අවබෝධයක්. ඒ අවබෝධයෙන් කලකිරින එක්කිනා අත අරින්නේ hina වෙවි. අන්න වෙනස. දැන් අවබෝධයෙන් කලකිරින්නේ නැති එක්කෙන අපි ගත්තොත් ඔන්න අනිත්‍ය. අනිත්‍යයි අනිත්‍යයි කියලා කෙනෙක් කියනවා. කෙනෙක් අනිත්‍යයි කිකි මූණ එල්ලගෙන ඉන්නවා. එතකොට යා අනිත්‍ය දැකලද නැද්ද? නෑ. ඇයි අනිත්‍ය දෙයක් දැක් අනිත්‍ය දෙයක් දැක්කම යා මූණ එල්ල ගන්න ඕනේ නෑ. එහෙනම් යන්න තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දැකලා ඒකට අහු නොවි සතුටින් ඉන්න. දැන් ඒ සතුටින් ඉන්නේ නැතුව යා මූණ එල්ලගෙන කබ කඳුළු හලාගෙන ඉන්නවා. ඇයි මේ? මම මේ දස්වල අනිත්‍ය වඩනවා. එතකොට අනිත්‍යයි කියේ ඕක තමයි කියන්නේ මේ සංඝයාතල අනිත්‍ය කියන්නේ කියලා මේ අවුල් හදලා. ඊට පස්සේ අපිත් බැනුම් අහනවා. ඒක සිද්ධ වෙන්නේ මොකද? ඒ අනිත්‍ය ගැන නෙමෙයි. දැන් කෙනෙක් කියනවා ගෙවල් නොන්න ගෙදර යනවා. ගේ අතු ගාලා නැහැ. වලම් පිඟන් හොදලා නැහැ. ඇඳුම් කැඩුම් හොදගෙන නැහැ. අහන මොකද? මම මේ දස්වල අනිත්‍ය වඩනවා. මං කියන්නේ එහෙම කරන්න ඉන්න නිසා අනිත්‍ය වඩනවා කියනවා. අනිත්‍ය වඩලද නෑ. මේ මොකද්ද මනස් ඝාතයක් කළා. අනිත්‍ය වඩනවා නම් යා ලස්සනට පිරිසිදු කරලා තියා ගන්නවා.
ගෙවල් දොරවල් ලස්සන තියාගන්න, පිරිසිදුව තියාගන්න. පිරිසිදුකම ගැන බුදුරජාණන් වහන්සේ තරම් කවුරුත් කියලා නැහැ. කොටිම්ම කියලා තියෙනවා මහණෙනි, මේ වැලක සිවුරක් දාන්න ඉස්සෙල්ලා වැල අතින් අල්ලලා මෙහෙම අතින් ඇදගෙන යන්න වැල. එතකොට වැලක කුණු දූවිලි තිබුණනම් අතට එනවා. ඊට පස්සේ සිවුර දාන්න. එච්චර පිරිසිදු ගැන කතා කරලා තියෙනවා. ඊළඟට ගෙවල් දරුවන් පිරිසිදු කරන එක ගැන, මකුල් දැල් කඩන එක, ඒව පවා කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න මේ පිරිසිදු ගැන කම ගැන කොච්චර කතා කරලාද කියලා. ඉතින් සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක් අනිත්‍ය ගැන හොඳට තේරෙනවා නම් එයා ලස්සනට ඉන්න කෙනෙක්. අන්න ඒක තේරුම් ගන්න. මොකද අපේ රටේ ගොඩාක් දුරට වැරදි මතයක් තියෙනවා. අනිත්‍ය ගැන හිතනවා නම් මහා මූණ එල්ලගෙන මූසල. එහෙම එකක් අනිත්‍ය අහුවෙලා නැහැ යාට. අනිත්‍ය වුණා නම් එයා ලස්සනට ඉන්නවා. එයා සතුටින් ඉන්නවා. මොකද එයා දක්ෂ වෙන අනිත්‍යදී අනිත්‍ය වෙනකොට දුක් නොවි ඉන්නේ. දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා නම් එයා අතිපතු ගන්නෙත් නැහැ, පිරිසිදු කරගන්නෙත් නැහැ. නමුත් අනිත්‍යදී අනිත්‍ය වෙනකොට තණ්ණනවා. එතකොට එයා ජීවිතය ගැන අවබෝධයක් කරලා නැහැ. දැන් බලන්න ඒකනේ විසාකාව වගේ අය. දැන් සෝතාපන්න වෙච්ච අය දරුවොත් හදාගෙන, ඒ පිරිසත් හදාගෙන, යුතුයකම් ඉෂ්ට කරගෙන, විහාර විහෙර විහාර හදාගෙන මේ කොහොමද මේ හිටියේ? අන්න ඒකයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ කරා යන්න යන්න තමයි යාට සතුටින් වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. සතුටින් යමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ධර්මයේ කරා යන්නකට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා චතුරාරි සත්‍ය අවබෝධය කරා යන ජීවිතේ ලස්සන ජීවිතයක්. අන්න එතකොට තමයි අනිත්‍ය අතර එයාගේ ජීවිතේ කැපිලා පේන්නේ. එයාගේ ජීවිතේ චාම් වෙන්න ඕන. නමුත් චාම් වී යුතු මූසල විය යුතු නැහැ. අන්න ඒකයි. මේ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා අනිත්‍ය ගැන සීකිරීම ජීවිතයට බාධාවක් කියලා. ඒක 100%ක්ම වැරදි. ඒක තනිකරම මිත්‍යා දෘෂ්ටියක්. අනිත්‍ය ගැන සීකිරීමම තමයි ජීවිතේ සාර්ථක වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා අනිත්‍ය ගැන සීකරනට යා ලස්සනට ඉන්නා, යුතුයකම් ඉෂ්ට කරනවා, යා අනිත්‍යයි කියලා දන්නවා. දැන් අනිත්‍යයි කියලා දන්නවා නම් යාගේ ජීවිතේ පිරිසුදුයි, යා ධර්මික වෙනවා. විශාල පරිවර්තනයක් මේ ජීවිතය තුළ සිද්ධ වෙනවා අනිත්‍ය ගැන දන්නේ කෙනා. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඉතින් මේ පිංගුතුන් ගොඩක් සතුටු වෙන්න ඕන. මේ වගේ කාලෙක අලුත් tirak පායනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙනකොට අපි මේ ධර්මයේ තුල චතුරාර්ය සත්‍ය කරා යන්නම කල්පනා කරන්න ඕනේ. වෙන කිසිම ඉලක්කයක් තියාගන්න එපා. ඊළඟට ජීවිතයක තියෙන වැදගත්ම සංසිද්ධිය, වැදගත්ම සිදුවීම, වැදගත්ම ඉලක්කය, පරිපූර්ණ ආකල්පය, පිරිසිදු ඉලක්කය, ඒ පාරිශුද්ධ ප්‍රාර්ථනාව කරගන්න. මොකද්ද? චතුරාර්ය සත්‍යව. එතනින් එහා මුකුත්, එතනින් අනිත්‍ය ඔක්කොම එතනින් පහළ දේවල්. ඒක කල් දැමීම නෙමෙයි තියෙන්නේ. ඒක මේ ජීවිතය තුළ ගැනීම. ඒක කල් දාන්න එපා. දැන් අපි කළා තියෙන්නේ අදාළ දේ, බුද්ධිය ඇති කරන දේ, ප්‍රඥාව ඇති කරන දේ කල් දානවා. මෝඩකමට අදාළ දේවල් ඔක්කොම ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි අමාරු වෙටෙනවා. කොච්චර කල් දැම්මද කියනවනම් මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දැම්මා. එතකොට බලන්න කොයිතරම් අනතුරක්ද කියලා ජීවිතේට. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි කල් දාන්නේ ප්‍රඥාව ලබා ගැනීම. ඇයි? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ කවුද? ප්‍රඥාවන්තය. ඒ ප්‍රඥාව මොකද්ද? ආර්ය ප්‍රඥාව. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය ලබා ගැනීම අපි මේ ජීවිතයේදී කරගන්න ඕනේ. ඉතින් මේ ජීවිතයේදී සම්මා දිට්ඨිය ලබාගත්තු පිරිස ඉන්නවා. ඉතින් ඒ නිසා තවදුරටත් මේ පින්වතුන්ට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨිය තුළ රැඳී ඉන්න පුළුවන්. ආර්ය සත්‍ය හිත පිහිටවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන හොඳට හිතන්න. උන්වහන්සේ වදාළ ධර්මයේ ගැන හොඳට තේරුම් ගන්න. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන හිතන්න. මං අපේ ජීවිතවලට තියෙන පොඩි අනතුරක් මම කියන්නම්. ඒ තමයි වර්තමාන ලංකාවේ ධර්මයේ ඉගෙනගෙන තියෙන හරි වැරදි ක්‍රමයකට.
ඒ තමයි ප්‍රශ්න. ආරක මෙහෙමනම් ආරක කොහොමද? ආරක මෙහෙමනම් මේක කොහොමද? කියලා අර ප්‍රශ්න. අය එහෙම අනිත්‍ය ගැන සිහි කරනවා නම් එතකොට ආරක සිහි කරන්න බැරුව යනවානේ. ආන් ඒ වගේ අර ධර්මයට විරුද්ධ ප්‍රශ්න ඇති වෙන ආකාරයටයි මේ රටේ අය ධර්මය ඉගෙනගෙන තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුල තුන් සැරින් නම් යන්නේ නැහැ. අමනුෂ්‍යංගි ලෝකෙ උපදින්න නම් හොඳයි. එහෙම නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න නම් එයා ප්‍රශ්න ඇසීමක් නෙමෙයි තියෙන්නේ. කීරාගිරි සූත්‍රය තියෙන උන්වහන්සේ වදාරලා මහණෙනි නියම ශ්‍රාවකයෙකුගේ ලක්ෂණේ මේකයි කියනවා. මොකද්ද? අහං නජානාමි. අනේ මට නෙමෙයි තේරෙන්නේ. භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. මම නෙවෙයි. මම නෙවෙයි දන්නේ, භාග්‍යවතුන් වහන්සේයි දන්නේ කියන මතේ ඉන්න තාක්කල් ප්‍රඥාව වැඩෙනවා. ඇයි ඒ? අරක පිළිගන්නවනේ උන්වහන්සේගේ දේශනාව. මමයි පණ්ඩිතයා කියලා හිතව ගමන් වරදිනවා. මේකේ තියෙන්නේ මම නෙමෙයි දන්නේ, භාග්‍යවතුන් වහන්සේ දන්නේ. ඒක තමයි ශ්‍රාවකත්වයේ ලක්ෂණය. මෙන්න මේ ශ්‍රාවකෙක් බවට පත්වීම කියන දුර්ලභ සිද්ධවීම කරගත්තොත් තමන්ගේ ජීවිතය තුළ කිසි දෙයකට බය වෙන්න එපා. තමන් ගැන තමන් හිතලා තමන් සතුටු වෙන්න. අමනුෂ්‍යංග ලෝකේ යන්නේ නැහැ. අපායට ඉන්නේ. අමනුෂ්‍යයෙකුට ළඟට ඉන්නත් බෑ. දුරින් ඉදී ඕන ළඟට එන්න බෑ. ඊළඟ එක තමයි අමනුෂ්‍යෙක් තමන්ගේ හිත ග්‍රහණය කරගන්නේ නැහැ. මරණසන්න වෙනකොට අමනුෂ්‍යය ඇවිල්ලා ඇස් ගහලා අඬ ගහන්නේ නැහැ. ජීවිතේ පැහැදිලියම තෙරුවන් සරණි පිටිපෙක්කන පැහැදිලිම එක්ක ඊළඟ ජීවිතේ මිනිස් ලෝකෙටයි එන්නේ. එහෙම නැත්තම් දිව්‍ය ලෝකෙට යන්නේ. මිනිස් ලෝකෙට එනවට වඩා වාසි මම නම් කියන්නේ. ඔව්, තුසිතේ වගේ තැනකට පැන ගත්තොත් පුදුමාකාර වාසියක්. බෑ කියලා හිතනවද? පුළුවන්. චේතනාත්මකව සකස් කරලා තියෙනෝනේ. ඇයි මිනිස් ලෝකෙට එනකට ආවාසි කියන්නේ? ඉස්සරහට බුද්ධ ශාසනේ අතුරුදහන් වෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙයි හැම තැනම. විශාල පූජාවල් තියෙයි, විශාල පින්කම් තියෙයි. ආරි සත්‍ය යටම යට වෙලා ඌව ගැන කල්පනා කරන්න එපා, අනිත්‍ය ගැන කල්පනා කරන්න එපා, චතුරාර්ය සත්‍ය ගැන හිතන්න එපා කියලා සංඝයා වහන්සේලම කියාගෙන යයි. එතකොට මේ ශාසනය අතුරුදහන්. එතකොට සද්ධර්මයේ පිළිපදන්න තු මිනිස් ලෝකෙට ඇවිල්ලා අපි මේ ගැටයකට අහු වුණොත් අපි මෙරිලා ගියන් ආයේ සතර ආපාය පන්නොත් ඒ කවුරුවත් වෙනවද බේරගන්න? කවුරුවත් ඉන්නේ. ඒ නිසා අනාගතී මිත්‍යා දෘෂ්ටික පිරිස් බලවත් වෙනවා මේ රටේ. බලවත් වුණාට පස්සේ ඊය පැහැදිලිම ප්‍රසිද්ධිය කියයි ඔය අනිත්‍ය වුන්නේ නැහැ කියයි. හම්බ කරගෙන කන හැටි ඉගෙන ගත්තාම ඇති කියයි. ඔය පෞල් ජීවිතේ ඔය ගෙවාගෙන යන්න කියයි. ළමයි හදන්න කියයි. ඕව තමයි කියවෙන්නේ. චතුරාරි සත්‍ය කතාව සම්පූර්ණයෙන්ම හංගලා දානවා. එතකොට මොකද වෙන්නේ? ජීවිතයේ ධර්මේ නැතු යනවා. ඊර්වසි ඒ ගොඩට වැටුණාට පස්සේ කෙලවරන වෙන තැන කවුරුවත් දන්නේ කියන අය දන්නේ නැහැ තමන් කොහෙත් කොතනින් අවසන් වේද කියලා. අහන අය දන්නේ නැහැ තමන් කොතනින් අවසන් වේද කියලා. ඒ අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. තමන් හරි මතයක ඉන්න ඕනේ. අපි කියමු කෙනෙක් ඇවිල්ලා පෙනහිටලා කියනවා දෙවි කෙනෙක්. නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කලබල වෙන්න එපා. පින්දහම් කරගෙන යන්න. දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වත් තමන් වෙනස් කරන්න නැති වෙන්න ඕනේ. උපද හේතු ඒක තමන්ගේ අවබෝධයක් බවට පත් වෙන්න ඕනේ. අපි කිම දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ආ අනිත් කෙනා කල්පනා කරන්න එපා කියලා. එතකොට මොකද්ද ඔබ කරන්නේ? එම්බා දෙවිය කියලා දෙවියකින් දෙවියට අමතන්න ඕනේ. අමතලා කියන්නේ ඔබත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නැත්නම් ඔබට පිහිටකුත් අන්නේ වගේ තමන් පැහැදිලි මතයක ඉන්න ඕනේ. එතකොට කිසිම ගැටලුවක් නැහැ. මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න පිරිස බවට පත් වෙනවා. අපි වාසනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව තියෙනවා. ඒක අපිට ලැබිච්ච ලොකුම වාසනාව. අපි බැරි වෙලාවත් ජපානයේ උපන්න නම් ඉවර. ඊළඟට බාහිර වෙන රටක උපන්න නම් මේ අවස්ථා එකක්වත් නැහැ. බුරිම උපන්න නම් ඒත් බැහැ. පිම්බිම හැකිලින් කර කර ඉන්න වෙනවා. මේ අවස්ථා එකක්වත් නැහැ. වාසනාවටම මේ ලංකාවේ උපන්නේ. මට නම් තේරෙන හැටියට පුදුමාකාර වාසනාවන්ත යුගයක් මේ ලංකාවේ මිනිසුන්ට. වාසනාවට ලංකාවේ උපන්න, වාසනාවට සිංහල වුණා, වාසනාවට ධර්මයේ ඇහෙන මායිමේ අපි ඉන්නවා. ඒ නිසා තමයි මේ ධර්මයේ ඔක්කොම ලැබෙන්නේ.
ඒ නිසා මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න මං මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.